ඉනේ මේ දිනවල විශේෂයෙන්ම තියෙන්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. කෙසේ නමුත් අපි දිවයිනේ නීතිදි කොටස විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. හැබැයි සුළං වේගයේ වැඩිවීමක් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් පුත්තල මහරහත් ඊට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම නිද්දිසයෙන් හමන්නේ කල්පිටියේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතිරවල මේ මුහුදු ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. එතකොට මේ මුහුදු රළ සාමාන්‍ය මීටර 2.25ක් පමණ ප්‍රමාණයක් ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට වැසි රහිත කාලගුණික තත්ත්වයක් තියෙනවා. හැබැයි තරමක වෙනස් වීමක් අපිට අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා 26 වෙනිදාන් පස්සේ. හැබැයි ඒක සුළු වැඩිවීමක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.